සාධරණ යම්මේ තාත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර අනුර කුමාර වඩාගෙන ගියත් අනුර මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ 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 මයි කියන එක මං තමුන්නාන්සේලට කියන්න ඕන. ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 4 ඉඳලා තව 66 ලක්ෂයක් කොහෙ ගන්නද නේද? අපි 56 ලක්ෂ ඉඳලා 70 පව කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරනවා කියන එක මං තමුන්නාන්සේලට කියන්න කැමතියි. සා මම දීර්ඝව කතා කරන්නේ නෑ. හැබැයි මේ කොළඹ නගරයේ ඉන්න ජනතාවට යමක් කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂය අපි ඉඳද්දි ලංකාව පුරාම පරදිද්දි ඔබතුමන්ලා තමයි දිනෙව්වේ. අපි සමගි ජන බලවේග හැදුවම ජයග්‍රහණයේදීත් පරාජයේදීත් මේ කොළඹ නගරයේ ජනතාව අපිව දිනෙව්වා. මේ කොළඹ තමයි ලංකාවේ තියෙන ලොකුම ඉස්කෝල ටික තියෙන්නේ. හැබැයි ඔබතුමන්ලාගේ දරුවන්ට ඒවට යන්න බෑ. මේ කොළඹ තමයි ලංකාවේ තියෙන ලොකුම කම්පැනි ටික තියෙන්නේ. ඔබතුමන්ලාගේ දරුවන්ට ඒකේ රස්සාවක් නැහැ. වැඩිමනොත් හම්බෙන්නේ අතු ගන්න, ක්ලීන් කරන්න, පීඑන් ජොබ් එක. මේ කොළඹ නගරේ තමයි ලංකාවේ තියෙන ලොකුම ඉස්පිරිතාල ටික තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ යන්න ඕන මා ඉස්පිරිතාලට හරි නගර සභාවේ ඩිස්පෙන්සරියට හරි. මේ කොළඹ නගරේ තමයි ලංකාවේ තියෙන ලොකුම හෝටල් ටික තියෙන්නේ. හැබැයි ඔබතුමන්ලාට එකෙන් කෑම වේලක් ගන්න බෑ. මගුල් ගෙදරකට ගියොත් තමයි දැන්නම් මගුල් ගෙදරකට අඬ ගහනවටත් කැමති නෑ. මොකද 10,000ක් දෙන්න ඕනේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? නගරයේ ජීවත් වෙන නාගරික පැල්පත් වාසීන්ට නගරයේ අයිතිය භුක්ති විඳින්න හම්බෙලා නෑ. ඇයි ඒ? ඔබතුමන්ලා බොහෝ දෙනෙකුට මේ ගෙවල් 68,700ට ඔප්පු නැති හින්දා. එනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවක් ඇතුළත කොළඹ නගරයේ වතු නිවාස 68,700ටම ඔප්පු ලබා දෙනවා කියන එක මම ඔබතුමාලට වක්කීමෙන් කියන්න කැමතියි. නේද? ඔප්පුව ලැබුණාම තමන්ගේ දරුවට ලොකු ඉස්කෝලට යන්න පුළුවන්. එතකොට ඉහළ අධ්‍යාපනයක් ලැබෙනවා. ඉහළ අධ්‍යාපනයක් ලැබෙනකොට ඉහළ රැකියාවකට යන්න පුළුවන්. ඉහළ රැකියාවකට ගියාම ඉහළ ආදායම් ලැබෙන පුද්ගලයන් බවට පත් වෙනවා. එහෙම තමයි ඔබතුමන්ලාගේ දරුවන්ගේ අනාගතය රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ හදන්න කියන එක මම කියන්න ඕන. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ සජිත් ප්‍රේමදාස කියන්නේ සමගි ජන බලවේග කියන්නේ මේ රටේ තැළෙන පෑගෙන පීඩිත පන්තියේ ජනතාවගේ හඬ. මේ රටේ ජීවත් වෙන දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට සහන ලබා දෙන්න, ඔවුන්ව ජීවත් කරවන්න සමාජ වෙළඳපොළ ආර්ථිකය ගේන කණ්ඩායම ඉන්න පක්ෂය. එනිසා අපේ රජයක් යටතේ ඇතුලේ ඔබතුමන්ලාව ජීවත් කරවන්න, බඩු මිල අඩු කරන්න වැඩ් බද්ද 118 ඉඳලා 15ට අඩු කරනවා කියන එක මං තමුන්නාන්සේලාට කියන්න කැමතියි. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වලට ලබා දෙන පොලිය 115 දක්වා වැඩි කරලා ඒකේ තියෙන බදු විත්හෝල්ඩින් ටැක්ස් එක අයින් කරනවා කියන එක කියන්න කැමතියි. ඒ වගේම මං තමුන්නාන්සේලාට කියන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ පෞද්ගලික අංශය සහ රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට උපයනට ආදායම් බද්ද සීමාව දනට ලක්ෂයක් තියෙන එක ලක්ෂ එකහමාරක් දක්වා බදු වලින් නිදහස් කරනවා කියලා කියන්න කැමතියි. දැන් ආයි කොහෙන්ද සල්ලි කියලා? මං කියන සල්ලි හොයන විදියත් ආදරණීය අම්මේ තාත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හෙන ගහනා වගේ ගහපු බදු වලින් උපයනට ආදායම් බද්දෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන බිලියන 100යි. දැන් අවුරුද්දකට බිලියන 200ක් එකතු කරනවා. ඒක සානය මහ ජනතාවට ලබා දෙනවා කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕන. ඒ වගේම තමයි රේගුබදු ආදායමෙන් වැඩියෙන් මෙන්නේ වාහන ආනයන කිරීමෙන්. දැනට ඒක නතර කරලා තියෙන්නේ. ඒ නිසා අපේ රජයක් යටතේ වාහන ආනයන ඇරලා ඒ එන බදු ආදායමෙන් තමයි වැඩ් බද්ද අඩු කරලා සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න බඩු මිල අඩු කිරීමට කටයුතු කරන්න කියන එක මම කියන්න ඕන. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මම තව දීර්ඝව කතා කරන්නේ නායකතුමා ළඟ ළඟල ඒ නිසා මම ඔබතුමාලාට එකක් කියන්න ඕන. මේ කොළඹ නගරය කියන්නේ සමග ජන බලවේගයේ හදවත. ඒ නිසා ඔබතුමන්ලාව පාවිච්චි කරපු, ඔබතුමන්ලාව තුට්ටු දෙකට දාපු, ඔබතුමන්ලාව කැන්වසින් යවලා වැඩ අරගෙන ආණ්ඩු ආපු මම අමතක කරපු
රනිල් වික්‍රමසිංහට මේ කොළඹ නගරෙන් හොඳ පාඩමක් උගන්වලා මේ නගරයේ කොළඹෙන් 160 භාග ප්‍රතිශතයක් අරගෙන ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ. එතුමාට ජය වේවා කියමින්, දුරකථනයට ජය වේවා කියමින්, ඔබතුමන්ලා සියලු දෙනාට ජය වේවා කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.